Hi, welcome to my YouTube channel and my name is Doc. මේ ලොක්කක අපේ තවත් දවසක් ගැන. මේක ඇත්තටම දැන් මාසෙකට විතර කලින් ගත්ත ලොග් එකක් මම දැන් තමයි දාන්නේ. Hello. Hey. Hello. Oya mokada? Hello. Hi. Hello. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ෆස්ට් ටයිම් තමයි අපේ ගොඩක් අය ගත්තේ. ඉතින් මේක පාලම්පාරුවක්. මේකේ යන්න හිටියේ අපි විතරයි අපි යද්දී. ඒක නිසා ගොඩක් නිදහසේ අපි ගිහිල්ලා ආවා. ඇත්තට මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. අපි පාලම්පාරුවේ ගිහිල්ලා ඊට පස්සේ ගියා උයන්වත්ත ලේක් එකට. ඉතින් මේ තියෙන්නේ අපි උයන්වත්ත ලේක් එකට යනකොට ඒ පාරේ ගත්ත වීඩියෝ එකක්. ඇත්තටම ඒ ලේක් එකට යන පාර ගොඩක් ලස්සනයි. උයන්වත්ත ලේක් එක තියෙන්නේ බණ්ඩාරගම. ගොඩක් අය මෙතන දැකලා තියෙන මොකද මේක ෂූට්ස් වලට ටෙලිඩ්‍රාමාස් වලට ගොඩක් ගන්නවා. අපි ගියපු දවසෙත් ගොඩක් අය මෙතන හිටියේ නැහැ. මෙතන ගොඩක් නිදහස් තැනක්. ඇත්තටම ගොඩක් වෙලා අපි එතන හිටියා, ෆොටෝස් ගැහුවා, වීඩියෝස් ගත්තා. ඇත්තටම එතන ලස්සනයි. ඉතින් නිදහස් ලස්සනයි, ඒ දෙකම නිසා අපි ගොඩක් වෙලා එතන ඉඳලා තමයි ආවේ. ඉතින් ඔයාලත් බණ්ඩාරගම් පැත්ත ගියොත් මෙතෙන්ට යන්න අමතක කරන්න එපා. මෙතෙන්ට ලොකු හිස්ටරි එකක් තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. වහින කාලෙට මීටත් වඩා මෙතන ලස්සනයි කියලා මම අහලා තියෙනවා. ඉතින් අපි එතන පැයක් වගේ ඉඳලා ආයෙත් එන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ගියේ මං ආසම ආස තැනකට. ඒ තමයි බීච් එක. ඉතින් බීච් එක කියන්නේ ඇත්තම ගොඩක් ආසනක් මම. ඉතින් මට යන්න ඕනම කරලා තිබ්බ තැනකට තමයි අපි මේ ආවේ. මේ ලෝකයේ මම ආසම තැන්වල එකක් තමයි බීච් එක කියන්නේ. එදා අපි ගියේ නිවාඩු දවසක වුණත් එතන ගොඩක් සෙනඟ හිටියේ නැහැ. අපි ගියේ පහට විතර, මොකද අවුව ටිකක් බයිනගුත් ඉන්නවරු නිසා පහට විතර තමයි අපි බීච් එකට ගියේ. ඉතින් ගොඩක් නිදහස්, මොකද ඒ වෙලාවේ හිටියේ අපේ යාළුවෝ ටික විතරයි. ඉතින් මං කියවන බීච් එක කියන්නේ මම ආසම තැනක්. ඒතින් ගියාට පස්සේ ඇත්තටම මේ බීච් එකේ වීඩියෝස් වල මගේ යාළුවෝවත් නැහැ, මම විතරයි ඉන්නේ. මොකද එතන නිදහසුත් නිසා මම වෙනම හිටියේ. ඒක නිසා මගේ වීඩියෝස් විතරයි අතන තියෙන්නේ. මොකද යාළුවෝන්ගේ වීඩියෝස් නැහැ, එයාලා වෙනම පැත්තක හිටියේ. බීච් එකට ගියාම සාමාන්‍යයෙන් මම කැමතියි තනියෙන් ඉන්න, එතන නිදහස් නම්. ඉතින් අපි බීච් එකේ පැය එකහමාරක් වගේ හිටියා. ඒ පැය එකහමාරම මම හිටියේ තනියම. ඉතින් ගොඩක් ආසයි එතනලා ඉන්න. ඇත්තටම වෙලා වෙනවා දැනුන්නේ නැහැ. මට හිතාගන්න බැුණා මෙච්චර වෙලා ගිහිල්ද කියලා. ස්පෙෂලි ඉර බහිනවා බලන් ඉන්න නම් මම මාර මාසයි. අන්තිමට බීච් එකේදී යාළුවෝ ගහපු එක ෆොටෝ එකකවත් මම නැහැ. මගෙත් එක වීඩියෝ එකකවත් යාළුවෝ නැහැ. ඉතින් ඔහොම තමයි අපේ දවස ඉවර වෙන්නේ. ඇත්තටම බීච් එකෙන් නම් එද්දි මට දුකත් යුතුනා. යාළුවෝ ආය යමු කියලා කිව්වට පස්සේ මොනව කරන්නද ඉතින් එන්න වෙනවනේ. ඉතින් ඔහොම තමයි අපේ දවස ඉවර වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ ඔයාලා කැමැත්තෙන් බලන්නද කියලා. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ගිහින් එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.